ඇලිකෝමත් එක කාලෙක තිබුණ ලස්සන කැලෑවක් තමයි මේ තියෙන්නේ. හාහා මේ උදේම නැගිටලා දවස පටන් ගන්නයි ලැස්තිය. අපෝ අද නම් හරි කම්මැලි දවසක්. කම්මැලි කියලා දැන් යන්ඩෝනි නරිහාමිගේ ගෙවල් පැත්තේ. ඉතින් හාහාමි නරිලාලගේ ගෙදරට යන්න කැලෑව ඇතුළටම ගියා. නරිලාල ගෙදර හිටියොත් නම් හොඳයි. මෙහෙම ඉස්සරහට යන හාහාමිට අපූර්ව දෙයක් හම්බුණා. එක පාරම බිම වැටිලා තියෙන ලබු වැට වගේක් හාහාමි දකිනවා. ආ ලබු වැට නේද මේ? නරිඩාලටත් එක දෙන්න ඕනේ. නරිඩාලා කැමති වෙයි. නරිහාමි නරිහාමි. නරිහාමි නරිහාමි. නරිහාමි නරිහාමි. මේ නරියා නම් කොයි වෙලෙත් නිදි. නරිහාමි නරිහාමි නැගිටින්න. ආහාමි. මට මේ ඇහැපිය උනා විතරයි. ආ ඒක නම් මං දැක්කා. මොකද මේ පැත්තේ? මට හම්බුණා නියම දෙයක්. මට හම්බුණා ලබු ඇට ටික. ඉතින් මං ඔයාටත් ගිනාව පැල කරගන්න. අනේ මට නම් ඕව කරන්න තීරෙන්නේ හාමි. ඕක මහ දෙයක් කියන හාමි. පස පොඩ්ඩක් බොරුල් කරලා හිටවන්න. ඊට පස්සේ හැමදාම වතුර දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. අනේ මන්දා ඉතින්. මං හිටවලා බලන්නම්කෝ. හාමි එහෙනම් මං ගිහින් එන්න. අපේ හාහාමි නම් හොඳට පස බුරුල් කරලා ලබු වැටේ පැල කළා. නරිලාලත් ලබු වැටේ නම් පැල කළා. හැබැයි හරි වෙනස් විදිහට. ලබු වැට පැල කරන්න අපේ පරම්පරාව ඉවත් කරලා නැති වැඩක් මේක. පස බුරුල් පැන. නරිහාමි පස්බුරුල් තැනකට තෝරගත්ත ලිබ්බොක්ක. ඉතින් ලිබ්බොක්කට ලබු ඇටේ විසික් කරලා හරි අමුතුම විදිහට වතුරක් දැම්මා. මේ විදිහට කාලයේ ටික ටික ගෙවිලා ගියා. හාහාමි දවස ගානේ වතුර දැම්මා. නරිහාමිත් නරිහාමිගේ විදිහට හැමදාම වතුර දැම්මා. හාහාමිගේ ලබු පැලේ නම් සරුවට හැදුනා. ඒත් නරිහාමිගේ තවමත් ලබු ඇටේ විතරයි. දවසක් නරිහාමි හාහාමි බලන්න හාහාමිගේ ගෙවල් පැත්තට ගියා. නරිහාමි කොහොමද මගේ පළදාව? හාහා මේ නම් ලබු ගෙඩිත් හැදලා නේද? මගේ නම් තව හිටූපු විදියමයි. කමක් නෑ නරිහාමි. අපි දෙන්නම එකතු වෙලා අද ලබු කිරිබත් හදමු. අපි හැමදේම බෙදා හදා ගන්නත් එපේ. ෂා නියමයිනේ. ලබු කිරිබත් රස කෑමක්. එහෙනම් නරිහාමි යන් අපේ ගෙවල් පැත්තට. හාමි කිරිබත් එක තාම කන්න බැරිද? තව ටිකකින් පුළුවන් නරිහාමි. හාමේ මේකේ සුවඳ. හාහාමි පෙළව ගත්තනම් මට තනියම කන්න පුළුවන්. හාහාමි
අපිට කිරිපත් කන්ද නැට්ට නැති කෙන්ද කොල ටිකක් කඩන්න ඉන්නකෝ. නරිහාමිගේ කතාවට රැවටුණ හාහාමි නැට්ට නැති කැඳ කොළ හොයන්න කැලෑව හැමතැනම ඇවිද්දා. කැඳ කොළ හැමතැනම තිබුණා. ඒ වුණාට නරිහාමි කිව්ව නැට්ට නැති කැඳ කොළ නම් හම්බුනේ නැහැ. බැරි මෙතන හාහාමි ආපහු ගියා. කිරිබත් තුයපු තැනට ගියපු හාහාමි දැකපු දෙයින් පුදුම වුණා. කිරිබත් මුට්ටියම බිම පෙරලිලා නරිහාමිත් ඔහේ වැටිලා ඉන්නවා. හාහාමි ළඟට ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. නරිහාමි නරිහාමි මොකද මේ වුනේ? බලන්නකෝ හාහාමි, බොරු වගයක් ඇවිත් මටත් ජාල කිරිබත් ඔක්කොමට කාලා යන්න ගියා. ඔන්න ඔය මුටි තීරවන හාහාමි කන්න, මට නම් කන්න බෑ. හාහාමිට නම් වෙච්ච දේ හොඳටම තේරුණා. නරිහාමි කිරිබත් ටික කාලා පොල් මුඩුකුත් ගහගෙන තමයි හිටියේ. හාහාමි පොල් මුඩු ගැලවුවා. පොල් මුඩ ගලවනකොටම දෙන්නම ජරාවෙන් නැහැ වුණා. හාහාමි ගඟට ගිහින් පිරිසුදු වෙලා ආපහු නරිලා ළඟට ආවා. මේ කරපු වැඩේට මම හොඳ පාඩමක් උගන්වන්නම්කෝ. හාහාමි නරිහාමිට මෙහෙම කිව්වා. මම නම් රෙදි නැන්දට කියලා ඔක්කොම හොදගත්තා. නරිහාමි ගිහින් එන්න. අනේ අපේ නරිහාමින් රෙදි නැන්ද හොයාගෙන ගියා. ආ රෙදි නැන්දේ. ආ නරිරාල, මං ඔහෙ වල්ල ගන්න තමා හිටියේ. දැන් ඔය තරහමරා වැඩක් නෑ රෙදි නැන්දේ. ආහාමි වගේ මාවත් හොඳට හොදලා ගන්නකෝ. රෙදි නැන්ද කොහොමත් නරිහාමිත් එක්ක තරහේ. එයාගේ කුකුල්ලු හොරකම් කරන එකට රෙදිනෙන්ද නරිහාමිව අල්ලගෙන හොඳ දඬුවමක් දුන්නා. අනේ අම්මෝ, මට රෙදෙනව රෙදෙන්නේ. අයියෝ මාව අතාරින්නකෝ රෙදෙන්නේ. අනේ අම්මෝ, මට රෙදෙනව රෙදෙන්නේ. අයියෝ මාව අතාරින්නකෝ රෙදෙන්නේ. රෙදිනෙන්දගෙන් කොහොම හරි ගැලවුණ නරිහාමි කෑමුර දිදී කැලෑව ඇතුළටම දිව්වා. අපටිකම් කරපු නරිහාමිට හොඳ වැඩේ නේද උනේ? අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි තමන් ගැන විතරක් හිතන්නේ නැතුව අනිත් අය ගැනත් හිතමින් ජීවත් වෙන්න ඕනේ කියලා.